පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ එදා බෝසත් පුතෙක් හැටියට ලුම්මිණි සල්වණේදී මේ ලෝකෙට පහළ වුණා. හරිම අසීමත් කරුණු රැසක් එදා ලෝකෙ සිද්ධ වුණා. ඒ වගේමයි වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට උන්වහන්සේ බොහෝම සැපසේ රම්මිසුරම් මෙසුබ මාලිකා මේ සැප සම්පත් යටතේ හැදී වැඩුණා. වසර 29 දී සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් සතර පෙරනිමිති පේන්න සැලැස්වීමත් සමග එදා රාහුල පුතු ඉපදිච්ච දවසේම උන්වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් මේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන භයානක සංසාර ගමනෙන් මමත් එතර වෙලා මේ ලෝක සත්‍යයන්වත් සසර දුකින් එතර කරවනවා කියන අදිෂ්ඨානෙන් උන්වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණී කරන්නට යුතුය. එදා උන්වහන්සේ කෙලෙස් සටනට පිටත් වෙලා ආලාර කාලා මුද්දක රාමපුත්ත වගේ ගුරුවරු හොයාගෙන ගියා. නමුත් ඒ අයගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන විමුක්තිය ලැබුණේ නැහැ. අවසානයේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට නොයේක් දුක් පීඩා දෙමින් ඒ කාලේ නොයේක් පිරිස මෙන්න මේ විදිහට විමුක්තිය ලබන්න පුළුවන්. මෙන්න මේකයි විමුක්තිය ලබන ක්‍රමය. මේ විදිහට ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරපු බොහෝ පිරිසක් එදා දඹදිව තලයේ ශාස්ත්‍රවරු, ඉෂිවරු, තාපසයෝ, ගුරුවරු කියාගත් පිරිසක් හිටියා. ඒ හැම ක්‍රමයක්ම උන්වහන්සේ ඉහළින් මත් හදා බැලුවා. උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා කිරීම ගැන අපි චුට්ටක් කතා කරමු. අපිට හිතා ගන්නවත් බෑ. සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද මේ තරම් දුෂ්කර ක්‍රියාවක්? උන්වහන්සේ ආහාර වර්ජනයේ විමුක්තියක් ලබන්න පුළුවන් කියලා ඉදම් විශ්වාසයක් තිබුණා. පිළිගැනීමක් තිබුණා. උන්වහන්සේ ආහාර වර්ජනය කරන්න පටන් ගත්තා. ආහාර ගැනීම ක්‍රමානුකූලව අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා උන්වහන්සේ දවසකට එක පිඩක් විතරක් ආහාර ගත්තා. අවසානයේ දවස් දෙකකට එක බත් පිඩක් ආහාර ගන්නවා. දවස් තුනකට එක පිඩක්. ওই විදිහට අඩු කරා. උන්වහන්සේ ආහාර ගැනීම කොච්චර අඩු කරාද කියන්නේ දවසකට එක හාල්ැටයක් දිවාග තියාගත්තා කියනවා. ඔබ දන්නවා හාල්ැටේ මේ පුංචි හාල්ැටයක් දවසටම දිවාග තියාගන්නවා එක හාල්ැටයයි. ඊළඟට පුංචි මසංගෙඩියක් ඒ කාලේ තිබිලා තියෙනවා දංගෙඩි වගේ පුංචි මසංගෙඩි කියලා. මේ කැලේ තියෙන මසංගෙඩියක් දිවාග තියාගන්නවා දවසකටම එච්චරයි. කිසිම ආහාරයක් ගන්න නැහැ. පුංචි අබෑටයක් ඔබ අබෑට දැකලා ඇති ඉතාම කුඩා. මේ අබෑටේ දිවාග තියාගන්නවා කිසිම ආහාරයක් ගන්න නැහැ දවසට. ওই විදිහට ආහාර ගැනීම අඩු කරගෙන යනකොට මේක තියෙනවා මජ්ක්‍ධිම නිකාය අරිය පරියේෂණ සූත්‍රයේ සීහනාද සූත්‍රයේ වගේ දේශනාවල් වල බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේට දවසක් විස්තර කරනවා. සාරිපුත්තේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මම මෙන්න මේ විදිහේ ජීවිතයක් ගත කරේ. ඒ කාලේ මං ආහාර වර්ජිනී කරගෙන කරගෙන ගිහිල්ලා අවසානයේ දවසකට එක හාල්ැටයක් එක අබෑටයක් මසංගෙඩියක් දිවාග තියාගත්තා. බුදුරජාණන් වහන්සේ ආයිමත් කියනවා සාරිපුත්ත ඔබට හිතෙන්න පුළුවන් ඔය කියන හාල්ැටේ ගොඩක් ලොකු එකක්වත්ද? ඔය කියන විදිහ අබෑටයක් එනම් මහ ලොකු එකක් වෙන්නේ නැති. මොකද කෙනෙකුට හිතාගන්න බෑ මේ වැනි පුංචි දෙයකින් දවසක් ඉන්න පුළුවන් කියලා.